Agriculture Beyond Production. අයිබෝවන්. කෘෂිකාර්මික නිෂ්පාදනවලට අගේ එකතු කිරීම තුළින් අපට පුළුවන් නම් වටිනාකමක් ලබා දෙන්නට ඒ ඉතාම වැදගත්. ඉතින් ඇග්‍රිකල්චර් බියොන් ප්‍රඩක්ෂන් වැඩස්ථාන තුළින් අප උත්සාහ කරන්නේ ඔබට එවැනි නිෂ්පාදන හඳුනා දීලා ඒ තුළින් ඔබට පුළුවන් නම් තවත් නිෂ්පාදකයෙක් වන්නට ඔබේ අතමිට සරු කරන්න තමයි අප බලාපොරොත්තු වන්නේ. ඉතින් සමහර කාලවල මේ වට්ටක්කවල මිල ටිකක් පහතට පයිනවා. ඒ කාලේ අපි දැක පසුගිය දිනවල වට්ටක විශාල වශයෙන් අපත යනවා. අපිට පුළුවන් නම් මේ වට්ටක්කවලට යම් කිසි අගයක් එකතු කරලා ඒ තුළින් වටිනාකමක් ලබා දෙන්නට ඒක හරිම වටිනවා. ඉතින් අද අපි උත්සාහ කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පරීක්ෂණ ඒකකයක් එක්ක එකතු වෙලා මේ වට්ටක්ක ආශ්‍රිතව ඔබට සිදු කරන්න පුළුවන් නිෂ්පාදන මොනවද කියලා හඳුන්වා දෙන්නට. අද මේ ගැන ඔබත් එක්ක සාකච්ඡා කරන්න එකතු වෙනවා ආහාර පරීක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුම සේනාරත්න මහත්මිය. අයිබෝවන් මහත්මිය, යම් කිසි පැහැදිලි කිරීමක් කරමුද? දැන් මේ වට්ටක්ක ආශ්‍රිතව මොන විදිහ නිෂ්පාදන අපිට කරන්න පුළුවන්ද? කොහොමද මේ අගය එකතු කිරීම සිදු කරන්නේ කියලා? ඔව්, ඇත්තෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හැටියට අපි ගොවි ජනතාව වෙත කෘෂිකාර්මික නිෂ්පාදන ඉදිරිපත් කරනවා. ඉතින් මේ කෘෂිකාර්මික නිෂ්පාදන ගැන කතා කරනකොට ඒව තුළට අපි ස්වභාවිකවම අපි අස්වැන්න නෙලා ගන්න අස්වැන්න පරිභෝජනයට ගන්නවා වගේම අපිට පුළුවන් ඒ අස්වැන්නෙන් තවත් නිෂ්පාදනයක් සකස ගන්න. මොකද අපි කතා කරනවා සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට ග්‍රෑම් 200ක් පළතුරු අනුභව කරන්න ඕන, පුද්ගලයෙක් ග්‍රෑම් 200ක් එළවලු අනුභව කරන්න ඕන කියලා. ඉතින් ඒ කාරණාව තුළදී එළවලු කියන කාණ්ඩයට ගැනෙන වට්ටක ගැන කතා කරොත් අපි වට්ටක්කවලින් කහ පැහැති වර්ණය තැඹිලි පහටට හුරු කහ පැහැති වර්ණය වර්ණ සංයෝජනයක් හැටියට අපි පරිභෝජනය කරද්දී එකතු කරගන්නවා. ඉතින් ඒ කහ පැහැති වර්ණය අපිට හොඳින්ම ලබා ගන්න පුළුවන් එළවලුවක් හැටියට තමයි අපි සලකන්නේ වට්ටක්ක. අපි දැන් වෙනකොට කතා කරනවා ඌණ භාවිත භෝගවල තියෙනවා හොඳ තත්ත්වයෙන් ප්‍රතිඔක්සිකාරක ගුණයක් කියලා. ඉතින් ඒ තුළට ගැනෙන මේ යන්න පුළුවන් තත්ත්වයක් මේ වට්ටක්කවලත් හොඳින්ම තියෙනවා. මොකද ඒ මගින් අපි කතා කරන දියවැඩියාව, ඊළඟට හෘද රෝග, ඊළඟට ඒ වගේ පිළිකා වගේ දේවල් වලට එරෙහිව ක්‍රියා කරන ප්‍රතිඔක්සිකාරක ගුණයක් ඉහලින්ම මෙන්න මේ වට්ටක්ක තුල තියෙනවා. ඉතින් අපිට මේවා තුලින් ස්වභාවිකව අපි ගොඩක් විට පුංචි ළමයි කන්න කැමති නැහැ වට්ටක්ක මාළුවක් උයලා ඒ විදිහට බත් එක කන්න එච්චර කැමති නැහැ. ඉතින් අපිට පුළුවන් නම් ඒ සඳහාම තවත් නිෂ්පාදනයක් එකට එකතු කරගන්න ඒ මගින් අපිට පොඩි අයට පවා මේ ආහාරය එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකෙන් අපි පෝෂණය සවිමත් කරගන්න, අපේ ආහාර වේල සවිමත් කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒත් එක්ක ගත්ත දෙයක් තමයි උත්සාහයක් හැටියට තමයි අපි වට්ටක්කවලට ඇත්තටම පසුගිය කාලේ ලොකු ආන්දෝලනයක් ඇති වුණා විකුණ ගන්න බැරි තත්ත්වයකට. ඉතින් ඒත් එක්ක තමයි අපි නිෂ්පාදන ගොඩක් ඇති කර අපේ එහෙම නැත්නම් ආහාර පරීක්ෂණ ඒකකයේ තුලින්. හොඳයි, දැන් අපි බලමු මේ වට්ටක්ක ආශ්‍රිතව මොන මොන නිෂ්පාදනද ඔබට කරන්න පුළුවන්. දැන් අපි බලමු වට්ටක්ක මිශ්‍ර කේක් එකක් ඔයගලන්ට නිමසේදී පිළියෙල කරගන්න පුළුවන් ආකාරය. මුලින්ම අපි මේ සඳහා වට්ටක්ක භාවිතා කරනවා. වට්ටක්ක වෙළඳපොළෙන් ගත්ත වට්ටක්ක සෝදලා අපි ස්ටීම් කරලා බ්ලෙන්ඩ් කරලා මේ විදිහට සකසා ගන්නවා. මේ විදිහට සකසාගත් වට්ටක්ක කෝප්ප 4/3 පිටි, අඹරාගත් සීනි, මාගරින්, මුද්දරක් පළම්, රටේඉදි, කුරුඳු කුඩු සහ බේකින් පවුඩර්. මුලින්ම අපි අඹරාගත් සීනි සහ මාගරින් එකට මිශ්‍ර කර බීට් කරගන්නවා. දැන් අපි සීනි සහ මාගරින් මිශ්‍රණය හොඳින් බීට් කරගත්තට පස්සේ ඒට අපි පිටි එකතු කරනවා. පිටි හොඳින් මිශ්‍ර වූ පසු
පට්ටක් කටි අපි එකතු කරනවා. දැන්යට රටේදී පුදරක් පලම් සහ කුරුඳු පුඩු මිශ්‍ර කරගන්නවා. දැන්ම සක්සාගත් මිශ්‍රණය අපි බටර් තවරාගත් තැටියකට දමා ගන්නවා. දැන් අපි මේක ප්‍රීහීට් කරගත් අවන් එකක සෙල්සියස් අංශයක 180 විනාඩි 30ක් 35ක් පමණ බේක් කරගන්න. එළවලු ආහාර විතරක් ආහාරයට ගන්න කෙනෙකුට හරි අපූරු තෝරා ගැනීමක් වෙයි මේ වට්ටක් ආශ්‍රිතව සිදු කරන කේක් එක. ඔබට පෙන්නන මේ අපූරු වර්ණයකුත් තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට මේ ආකාරයෙන් වට්ටක් යොදාගෙන කේක් නිෂ්පාදනය කරලා නිෂ්පාදකයේ වන්නට කියලා. දැන් අපි පිළියෙල කරන්න යන්නේ වට්ටක් ආමිශ්‍ර පුඩින් එකක්. අපි මුලින්ම බලමු මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය. තම්බා පොඩි කරගත් වට්ටක්ක, කුඩු කරගත් හකුරු, කිරි, ගසාගත් බිත්තර, මුද්දරක් පළම්, කුරුඳු කුඩු ස්වල්පයක්, කරදමුඹ කුඩු ස්වල්පයක් සහ වැනිලා ස්වල්පයක්. දැන් අපි ගසාගත් බිත්තර සමග හකුරු සහ කිරි එකතු කරනවා. මේ හොඳින් මිශ්‍ර කර හකුරු හොඳින් දියවූ පසු අපි මේ මිශ්‍රණය පෙරා ගන්නවා. දැන් අපේට තලාගත් කරඳමුංගු, කුරුඳු කුඩු සහ වැනිලා මිශ්‍ර කර ගන්නවා. ඒ හොඳින් මිශ්‍ර වූ පසු අපි ස්ටීම් කරගත් වට්ටක්ක එකතු කරනවා. අවසානට අපි මුද්දරක් පළම් එකතු කරනවා. දැන් මෙම මිශ්‍රණය ස්ටීම් කරගත හැකි බඳුනකට දාලා විනාඩි 40ක් විතර අපි ස්ටීම් කරගන්නවා. මේ හොඳින් ස්ටීම් වූ පසු ශීතකරණයේ පැය 2ක් 3ක් පමණ තියලා පිළිගන්නන්න පුළුවන්. ව්‍යාපාරයකට නැත්තම් ගෙදර නිෂ්පාදනයක් වශයෙන් සකස් කරගන්න හරි අපූරු අදහසක් තමයි මේ තියෙන්නේ වට්ටක්ක පුඩින්. ඇත්තටම පෙනුම ඉතාමත් ලස්සනයි. අපි බලමු මේක ප්‍රණීතභාවේ. ඔව්, ඉතාම ප්‍රියමනාප විදිහට තියෙනවා පුඩින් එක. ඉතින් රස බලන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා ඔබටත් මේ විදිහට වට්ටක් ආශ්‍රිතව පුඩින් නිෂ්පාදනය කරලා රස බලන්න නොයසේ නම් නිෂ්පාදකයෙක් වන්නට කියන. අද අපි සූදානම් වෙනවා මේ වට්ටක්ක වලින් කොහොමද අයිස්ක්‍රීම් හදන්න කියලා ඔබට කියලා දෙන්න. අපි අද වට්ටක්ක ආශ්‍රිත අයිස්ක්‍රීම් නිෂ්පාදනයක් තමයි සකස් කිරීමට යන්නේ. මේ සඳහා අපි මිශ්‍රණ දෙකක් සකසා ගන්නවා. මුලින්ම අපි කරනවා කිරි ආශ්‍රිත මේ වෙනම මිශ්‍රණයක් හදා ගන්නවා. ඊට පස්සේ වට්ටක්ක පල්ප් එක ආශ්‍රයෙන් අපි තව මිශ්‍රණයක් සකසා ගන්නවා. අපි අයිස්ක්‍රීම් යන්ත්‍රයට මේ මිශ්‍රණ දෙක තමයි එකතු කරන්නේ. එතකොට අපි බලමු මුලින්ම කිරි ආශ්‍රිත නිෂ්පාදනය සකසා ගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. දියර කිරි ලීටර් දෙකක් ගන්නවා. සීනි ග්‍රෑම් 500යි. කෝන් පිටි පුරවා මේස හැඳි 1යි. ලුණු තේ හැඳි භාගයයි. මාගරින් ග්‍රෑම් 50යි. ලික්විඩ් ග්ලූකෝස් පුරවත් මේස හැඳි 1ක් සහ වැනිලා ස්වල්පයක්. මුලින්ම අපි දියර කිරියකට සීනි එකතු කරනවා. ඒක පෙරා ගන්නවා. දැන් කිරි ටික උණු කරන්න යන්නේ. කිරි එක හොඳින් ඉතුරුවාට පස්සේ අපි දැන් මාගරින් එකතු කරනවා. පසුව අපි කෝන් ෆ්ලා පුරවා මේස හැඳි 1ක් ඇල් ජලයේ දිය කරගන්නවා.
පස්සේ දියකරගත් කෝන්ෆ්ලා මිශ්‍රණය අපි හැත කිරි මිශ්‍රණයටම එකතු කරනවා. දැන් අපි මේ මිශ්‍රණයටම ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. අවසානයට අපි ලික්විඩ් ග්ලූකෝස් පුරවා මේස හැඳි එකක් එකතු කරනවා. හොඳින් මිශ්‍රව පසු අපි මේ ලිපෙන් නිවතට ගන්නවා. මේට වැන්ලා ස්වල්පයක් එකතු කරගන්නවා. මේ මිශ්‍රණය හොඳින් නිවුණු පසු හොඳින් බීට් කර ගැනීම අවශ්‍යයි. ඊට පස්සේ තමයි අපි අයිස්ක්‍රීම් යන්ත්‍රයට මේ මිශ්‍රණය යොදන්නේ. අපි දෙවන මිශ්‍රණය තමයි වට්ටක්ක ආශ්‍රයෙන් කරගන්න යන්නේ. එකට අපි වට්ටක්ක පල්පේ සකසා ගන්න ඕන. වට්ටක්ක පල්පේ සකසා ගන්න නම් අපි වට්ටක්ක හොඳින් සෝදලා පොතු සහ ඇට ඉවත් කරලා කුඩා කැබලි වලට කපා ගන්නවා. අපි ඉසේ කපාගත් වට්ටක්ක කැබලි ටික ස්ටීම් කරගන්නවා විනාඩි 8ක් 10ක් පමණ. ඊපස්සේ හොඳින් ස්ටීම් කරගත්ත වට්ටක්ක එක අපි බ්ලෙන්ඩ් කරලා වට්ටක්ක පල්පේ සකසා ගන්නවා. එතම වට්ටක්ක පල්පේ වට්ටක් මේ කිරිත් සමග මිශ්‍ර කරලා තමයි අපි දෙවන මිශ්‍රණය සාදා ගන්නේ. මේට අපි වට්ටක පල්පේ අපි ග්‍රෑම් 800ක් යොදා ගන්නවා. කිරි ලීටරයයි මිලිලීටර 200කට. දැන් අපි වට්ටක පල්පේ එකතු කරගන්න යන්නේ. වට්ටක පල්පේ යොදාගත්තට පස්සේ මිශ්‍රණය හොඳින් අපි මිශ්‍ර කරගන්නවා. ඒ හොඳින් මිශ්‍රව පසු අපි මේ කිරි මිශ්‍රණය ලිපෙන් නිවෙතරගෙන වැන්ලා ස්වල්පයක් එකතු කරනවා. මේ හොඳින් නිවුණු පසු හොඳින් බීට් කරගත යුතුයි. ඊට පස්සේ අපි මේ මිශ්‍රණ දෙකම අයිස්ක්‍රීම් යන්ත්‍රයට එකතු කරනවා. ඊට පස්සේ අපි යන්ත්‍ර අනුසාරයෙන් අපිට අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඔව්, ඔබට පේනවා මාගේ අතේ තියෙන අයිස්ක්‍රීම් එක. ඇත්තටම අයිස්ක්‍රීම් කියන රසය අපේ හිතට අපේ හදවතට දැනෙන විදිහක් තියෙනවා. ඒකට පොඩි ඌණ පූර්ණයකුත් එකතු වෙනවා. මේ වට්ටක්ක රසයත් එකතු වීමත් එක්ක හරි අපූර්ව රසයක් ඔබට ලබා ගන්නට පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා ඔබටත් නිෂ්පාදකයෙක් විදිහට මේ විදිහට වට්ටක්ක අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරලා අපේ ශ්‍රී ලාංකිකයන්ට රස බලන්නට අවස්ථාවක් දෙන්නට කියලා. සේනා දළබුවා බඩිරිඟු වගාවේ යළි හිස ඔසවයි. පාලනය සඳහා මෙම උපදෙස් පිළිපදින්න. නියමිත කන්නේ තුල බඩිරිඟු වගා කරන්න. ඔක්තෝබර් 15 වෙනිදායින් පසු කඩින් කඩ සිදු කරන වගාව පහසුවෙන්ම සේනා දළබු හානියට ලක් විය හැකියි. වගාවේ පළමු මාසය තුල නිරතුරුවම වගාව පරීක්ෂා කරන්න. බිත්තර හා කීට අවස්ථා විනාශ කරන්න. සියුම් අලු වැලි හෝ පස් උදැසන පිනිවේලීමට පෙර හානිය පවතින ගොබේට දමන්න. සේනා දළබුවන් සිටින ස්ථානවලට කොහොඹ බීජ නිසාරකය යොදන්න. හානියේ පැතිරීමක් තිබේ නම් එම ස්ථානයට පමණක් නිර්දේශිත පරිබෝධනාශක නියමිත මාත්‍රාවෙන් පමණක් යොදන්න. නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් පෙරමෝණ උගුල් භාවිත කරන්න. වැඩිදුර උපදෙස් සඳහා ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක වූ ක්ෂේත්‍ර නිලධාරි හමුවන්න. නැතහොත් 19:20 කෘෂි උපදේශන සේවාව අවතන්න.